වෙලාවේදී මම තරහක් ගත්තොත් ණය වෙනවා නේද? ඔබ වහන්සේ සුවපත් වේවා. ඔව්, දරුවෝ කරන කියන කතාවල් නිසා හෝ දරුවෝ කරන ක්‍රියාවල් නිසා හෝ ඔබ තුළ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති වුණොත්, ඔබ තුළ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ක්‍රියාව කරොත් ඒක ඔබේ හිතේ කිලුටු වෙනවා. පළවෙනි වරට ඔබ තුළින් විශ්වයට ද්වේෂී සිතක් වෛරී සිතක් රාගී ඇති වෙනවා. ඒ අනුව ඔබට කර්මයක් කුරුම වෙනවා, ඔබේ හිත කිලුටු වෙනවා. ඔබේ හිත කිලුටු වුණාම ඔබේ හිතේ මෝහයක් ඇති වෙනවා, ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනවා. කියන්නේ ඒකයි. ඒක නිසා ඔබ කිසිසේත්ම මේ අහක යන කුණු ගොඩවල්, දරුවෝ කියන්නේ නායකාරයෝ අහක යන කුණු ගොඩවල්, ඒ දරුවන් කරන කියන වැරදි කියා ඔබ ඔබ මනලයි, ඔබ මිම්මක් දාලා කෝඩුවක් දාලා මනිනවා. මේ දරුවා කරන්නේ වැරදි වැඩක්. ඔබේ මිම්ම අනුවයි වැරද්ද. ඒක නිසා සමහරට දරුවගේ මිම්ම අනුව ධර්මතාවයෙන් සමහර විටක ඒක හරි වැඩක් වෙන්නත් පුළුවන්, වැරදි වැඩක් වෙන්නත් පුළුවන්. ඒ හරි වැඩේ වැරදි වැඩේ නිසා ඒ දරුවටයි කර්මය උරුම වෙන්නේ. ඔබ මේ අහක යන කුණු ගොඩකට ඔබේ දරුවා කියලා බැඳීමක් සම්බන්ධතාවයක් තියෙන නිසා ඔබේ දරුවා හදන්න ඕන කියලා දරුවට තරවටු කළොත්, ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂාවෙන් කටයුතු කළොත්, එකට එක කළොත්, ගැහුවොත්, තුවාල කළොත්, ඔබට ඒක ඔබේ හිත කිලුටු වෙන බව හොඳට තේරුම් ගන්න ඕන. ඒක නිසා මේ අහක යන කුණු ගොඩවල් වලට ඔබගේ දරුවන් වෙන්න පුළුවන්, ඔබගේ නෝන මහත්තයා වෙන්න පුළුවන්, මහත්තයා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් මිත්‍රයෙක් වෙන්න පුළුවන්, කවුරු හෝ ඔබට නොගැලපෙන, ඔබට නොපෑහෙන, ඔබට නොහැසීහෙන, ඔබට අල්ලන්නේ නැති වචන කතා කරන්න පුළුවන්, ක්‍රියාවන් කරන්න පුළුවන්, සිතුවිලි සිතන්න පුළුවන්, ඒ අනුව කටයුතු කරන්න පුළුවන්, ඒවා ඒ අයට උරුම කරලා දෙන්න. ඒ අයටයි ඒවා උරුම කරලා දෙන්න. ඒ අයටත් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්න ඕන ඔබ කරගත්ත දේ ඔබට උරුමය කියලා. ඔබ ඒ අහක යන කුණු ගොඩක් අරගෙන ඔබේ හිත කිලුටු කරගත්තොත්, ඔබ ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඔය ඕවම නිසයි ඔය අහක යන කුණු ගොඩවල්මයි ඔබට ඔය තරහා හැටියට එන්නේ. ඒ වගේම අර අහක යන කුණු ගොඩවල්මයි අර රාගයෙන් ප්‍රිය දෙයට ඔය ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්දත් අහක යන කුණු ගොඩවල්. ඔය අහක යන කුණු ගොඩවල් ඔබ ආයතනික රටාවක් හැටියට මේ කර්ම වීජසකස් කරන්න ඔබ ඔබේ කරගන්න. ඒකයි තණ්හාවයි උපාදානය කියන්නේ. ඒක නිසා ඔබේ හිත කිලුටු වෙන දෙයක් තව ලෝකෙ මිනිස්සු කරන්න පුළුවන්. ඔබේ හිත පිරිසිදු වෙන දෙයක් තව ලෝකෙ මිනිස්සු කරන්න පුළුවන්. ඒවට ඔබ ඇලෙන්න හෝ ගැටෙන්න හෝ මුලා වෙන්න ගියොත් ඔබේ හිතයි කිලුටු වෙන්නේ කියන එක, ඔබේ නිවනයි ප්‍රමාද වෙන්නේ කියන එක, ඔබේ සිත තුළයි කර්ම බීජසකස් වෙන්නේ කියන එක හොඳට තේරුම් අරගෙන ඒක නිසා ඒ දරුවටත් ඔබ බොහොම හොඳට උපදේශයක් දීලා හේතුඵල ධර්මය කියා දීලා දරුවවත් ඒකෙන් මුදවා නිදහස් කරගන්නවා මිසක ඔබ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගෙන දරුවට තරවටු කළා එකට එක කළා රිදවලා කටයුතු කරන්න එපා. දරුවට විතරක් නෙමේ, නෝන මහත්තයාට, මහත්තයාට, සහෝදරයෙකුට, ඔබේ යටත් වැසියෙකුට, සේවකයෙකුට, ස්වාමියෙකුට, මේ කිසි කෙනෙකුට ඔබේ හිතේ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති වුණොත් ඔබේ හිතයි කිලුටු වෙන්නේ කියන එක ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕන. කර්මය උරුම කරගන්නේ ඔබයි, කර්මය කරන්නේ ඔබයි, කර්මය උරුම කරගන්නේ ඔබයි, කර්මයට මූණ දෙන්න වෙන්නේ, විඳවන්නේ, දුක් විඳවන්න වෙන්නේ ඔබටයි. ඒක නිසා කොයිම වෙලාවකවත් කාට හරි කාගේ හරි වරද්දක් දැකලා ඔබ තුළ ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න හෝ ඒ වගේම රාගයක් මොහයක් ඇති කරගන්න හෝ කටයුතු කරන්න වටින්නේ නැහැ. බෞද්ධයෙක් හැටියට ධර්මය තේරුම් ගත්ත කෙනෙක් හැටියට එහෙම ඔබ කරනවා නම් ඒ අසුදවත් පුතග්ජන ගතිය නිසයි. අරියානං අදස්සාවී අරිය ධම්මසකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ නිසයි මේක වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔබ ධර්මය අහන්න ඕන මෙන්න මේ සංවරය ඇති කරගන්න. ඔබයි ඔබ තුළ ඔය සංවරය ඇති කරගත යුත්තේ. වෙන කාටවත් ඔබ තුළ ඔය සංවරය ඇති කරන්න බෑ. සංවරය ඇති කරගන්නා ක්‍රමය බුදු කෙනෙක් බුද්ධ ශ්‍රාවකේ කියා දෙන්න පුළුවන්. ඔබ ඒක කළේ නැත්නම් ඔබ සංවර වෙන්නේ නැහැ. ඔබ සංසිඳවන්නේ නැහැ.
ඔබ සංමා තත්ත්වයට පත්වෙන්නේ නැහැ. ඔබ සමුදය නිරෝධ කළා වෙන්නේ නැහැ.